හොල්ලම් කුට්ටම කතාව සමඟ රැඳිල්ලින්න ඔයාාව ආදරෙන් පිළිගන්නවා අදත්මගේ වීඩිය එකට. ඉතිං අදමං වීඩියුවකෙන් ඔයත්ත එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. පැහැරගත්ත චටා දැන් ජිනාව අර්ගෙන ගිහිල්ල ගහක ගැඩගහල තියෙනුවනිින් කැලේක ඉතින් මේ සම්බන්ධව සුන්දරාඇතුළ පිරිස දැනගන්න කොහොමද කියලා. ඉතිං වීඩයකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න සූදානම් ඒ තමයි වීඩියුව එක බලලා, ඕටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න ආසාවක් කැමත්තක් උනන්දුවක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරන වනං විතරක්ම එහනම් මගේ චනල්ල එක සස්ක්‍රයිප් කරලා මාපතයක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන් කරන්න තවත් නොදන්නයාලුවක්ක දැනගන්න ශා කරන්න තමතක කරන්න එපා. ඉතින් පහුගේ කාලෙම අපිට දකින්න තිබුුණේ සුන්දරා ජින මේ දෙන්න ගමේ නතරවන්න තීරණය කළේ ඉස්කෝල් නිසාසා සුද්ධි නිසා. ඉතින් කොහම හරි සුද්ධි සුන්දර මේ දෙන්නගේ ආදර කතාව නිසාම තමයි මේ විදදියට නතර වෙලා ඉන්නේ ඒ වගේම තමයි මේ කට්්‍ය අතර ලොකු ප්‍රශ්නයක් ඇතිව වුණා විශේෂෙන්ම චූටට නිතරම ගොටිකන්න ුනැත් මේ නිසාමයි ඒ නිසා චූටට මේ වෙලාවේ ඕන කරේ කොහම හරි සුන්දරාඇතුළු කට්ටිය බයි කරලා ගමෙන් එලවගන්න මොක දෙෙහිමොනොත් තමයි තබන්ට සුද්ධිව ඇති කරගන්න පුළුවන් වෙන්න කියලා මේ වෙලාවෙදි චූට හිතනවා අනෙත්තක ඔයා දන්නවා ඒ තමයි සුන්දරා ඇතුළු කට්ටිය, ගමේ හිටපු නැති කාලෙතිී ස්ස කොටුවෙන් ස්ස හොරකන් කරගන්න පුළුවන් වනාා බෝටුවෝ හොරකන් කරගන්න පුළුවන් වනාා ඒ විතරක් නෙවෙයි සුද්‍යෝ බයිකරගන්නත් පුළුවන් වුණනා කෙර තමයි හිතන්නේ. කොහොමනතින් සුද්ධිගේ අමයි තාත්තයි ගොඩක් වයිස නිසා මේ කට්ියත් එක්ක හැපෙන්න්න බෑනෙ. ඉතිං එතකොට සුන්දරාවගේ හයිහත්්‍යය තියෙන කෙනෙ කන්නව කියලා කියන්නේ. මේ චෝර්ලාටයක බාධාවක් වෙනවා. ඉතින් ඒනිසා තමයි මේ වෙලා වෙදී, ජිනාව පැහැරගෙන බයි කරල එලවන්න මේ සූදානම් වෙන්නෙ මේ කට්ටිය ඉතිං කොහොමහර දැන් සුන්දරා හැම තැනම ජිනාව හොයෙනවා. ඉතින් සුද්ධිත්තේක ට දවෙන්වා සුද්දිගේ යාලු ඇතුළ කටියත් උදවෙනවා. ඉතිං ඔන්න ොහොමින් අතරතුරේදි අහම්බෙන් දකිනවා. ඒ? වන්න කවරුත් ෙවෙයි සුද්ිග අයිය මෙයා කැලේ ගැට ගහර තියෙනවා ඉත්තින් මෙන්න මේක ෆොටෝ ගහගෙන ගිහිල්ලා අනිවාර්යෙන්ම සුන්දරාට මේක පෙන්න්නා නිඩකඩක් තියෙනවා මොකළ සුද්ධිත් මේ ගැන කතා කරාට පස්සෙ මේ විදිට හඟගැෙන ඉන්නවා කියලා. ඉතින් මොකද දැන් ඔය සුද්දිිග අයියට ඕන කරන්නේ තමන්ග තාත්ථක දායාදේ තමන්ග පැත්තට හරුවගන්නනේ හිතකොට දැන් ඔ ජිනා ඉන්න තැන කියලා හරි ඒ දේවල් තමන්ට අයිතිකර ගන ලැබේ කියලායි ඔය සුද්ධිගේ අයිය හිතන්නේ ඉතිං ඒනිසා අනිවාරයම සුන්දරාදළු පිරිසට ඔය ජිනාව හොයාගන්න. පහසුවක් වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද තමන් අංගෙට උදවකරට පස්සේ නංගීත් තමන්ට උදව්වේවි කියල තමයි මෙතනදී අන්මුතූ හිතන්නේ.